भारत की एंडेवर। हम दिन आतम आयुवान नमस्ते केला भारत की एंडेवर अदत අපි දෙන්නම් මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ಭಾರತ ගීතයක සුන්දරත්වය අපූර්වත්වයත් අරගෙන තමයි අපි ඉන්දියාවට යන්න ලැස් වෙලා ඉන්නේ CR ශ්‍රී ලංකා සමග. सुनिए आज सुंदर शाम को में हिंदी सुबहानी गाना सुनने के लिए सभी लोग को अभी आराधना करेंगे। नमस्ते आयुवान, क्या हाल है? हम ठीक है। ඉතින් ඒ වගේ තමයි අපි ඉන්දියාවට ගියා නම් කතා කරන්නේ නේද? ජීවිතේ කොයිතරම් ජයග්‍රහණ ලැබුවත් සමහර තැන්වලදී අපි හරිම අසම්පූර්ණ වෙනවානේ. ඒ වගේම තමයි ජීවිතේ කොයිතරම් සතුරු වෙන්න හේතු තිබුණත් සමහර තැන්වලදී අපිට අපි ගැනම හරි දුකයි. ජීවිතේ කියන්නේ ඇත්තටම තේරුම් ගන්න බැරි, තේරුමක් හොයාගන්න බැරි, නොතේරෙන දිගම දිග ගමනකට ජීවිතේ කියන්නේ. ඔව්. ඉතින් ඒ ජීවිතේ අපි තේරුම් අරගන්න කියලා තමයි අපි මතක් කරන්නේ. ඒ නොතේරෙන දිගම දිග ගමන යන්න නම් අපි තේරුම් අරගෙන යන්න ඕන. එතකොට තමයි ඔබට අර ජයග්‍රහණ වලදී ඔබට අසම්පූර්ණ තැන්වල සම්පූර්ණ කරගන්නට, ඒ වගේම අසාර්ථක තැන්වලදී සාර්ථක තැනක් බවට පත් කරගන්නට, දුක තැන්දී සතුටක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ආදිරම් මේ ගීතය ගන අන්ධකාරයෙන් මිදී. ඔව්, කැලක් තියෙනවා. සිංහල ගීතයක් නේද? නමුත් අපි මතක් කරේ මෙන්න මේ තනුවට මේ හින්දි ගීතේ තනුවට සිංහල ගීතයක් තියෙනවා. සිංහල ගීතයක් තියෙනවා. ඉතින් ඒක හැම කෙනෙක්ම දන්නවා. හින්දි ගීතය තමයි අපි අහපු ඉතාමත්ම ලස්සන, ඉතාමත්ම ප්‍රසිද්ධ ගීතය. ලියලා තියෙනවලු හිස් කොළයක උපමා වූ මගේ සිත නුඹ වෙනුවෙන්ම ඒ හිස් අවකාශය වෙන් කරා නුඹේ නම ඒ හිස් පිටුවට. මට හරි ලස්සන ගීතයක් මතක්ිනවා මේ ගීතය කියනකොට. මොකද මේ ගීතයට අදාළයි, ගීතයට ටිකක් අපිට ආදේශ කරගන්නට පුළුවන්. මේ ගීතය ගායනා කරන්නේ සනුක වික්‍රමසිංහ. සංගීතයත් සනුක වික්‍රමසිංහමයි. රචනා කරලා තියෙන්නේ උමා අශේනි කියන රචිකාවිය විසින්. පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා, පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තියා. ඉතින් ඒක මම කිව්වේ කවියක්, නමුත් ඒක ගීතයක්. අපි ආසයි ලස්සනම ලස්සන ආරාධනා චිත්‍රපටයෙන් අරගත්ත ගීතය අහන්න. 1969 තමයි තියෙන්නේ චිත්‍රපටය. ඒ ගීත ගායනා කරන්න ක්‍රිෂෝර් කුමාර් සහ ලතා මංගেশකර්. ගීත රචනා කළ තියෙන ආනන්ද බක්ෂිස්. ඒ වගේම නාද සටහනක් කළ තියෙන SD බර්ම. පසුව රංගනින් ඉන්නවා ලස්සන ලස්සන චරිතයක්. රජෙස් කන්නා, ශම්‍යා ටාගෝර්. අපි යමු ලස්සන ගීතයට. कोरा कागज
कथा ये मन Yeah.
අතීතයට ගියා මම හිතන්නේ ඇස් දෙක පියාගෙන අහන්න පුළුවන් ගීතයක් ඒකත් ඒ තරම මෙහෙරි ගායනයක් සහ ඒ භාෂාවත් ඒ වගේම තමයි සංගීතයත් ඒ හා සමානයි ඔව් අපිට මේ දැන් සිංහල ගීත ගත්තාම සිංහල ගීතවලත් ඒ වගේම තමයි නමුත් මම හිතන්නේ අපි ගොඩක්ම සමීපයි මේ මේ පැරණි ගීත අහනකොට අපිට දැනෙනවා ඇඟට දැනෙනවා හදවතට දැනෙනවා ඒකේ අපිට අර්ථය සම්පූර්ණ නොතේරුණත් ගීතය කියන්නේ ගීතෙන් කියන්නේ මේකයි ගීතේ රසවින්දනය ඉතාමත් හොඳට කරන්න පුළුවන් දැන් මම හිතන්නේ ගොඩක් දන්නවා මොකද අපි හරිම තේරුමත් කියන නිසා ඔව් ඉතින් වැඩිය කාලේ ගන්න නැතුව අපි මේ කියන්න ඕනේ ආජා සනම් මధుර චාන්දනි මේ හම් මේරේ සඳෑ විදින් අඳුරු නුඹේ ජීවිතයට පහනක් දැල්ලුවාසේ ආලෝකය ලැබුණි ආදරයෙන් පිරුණු හදවතේ දකින්නට තිබුණේ ඇස්වලින් ගිලිහි ගිය කඳුළු කැටපමණයි මෙහෙම කියනවානේ සොයාගන්න දුක් විඳින්න සොයාගන්න දුක් විඳ අතීතයේ අමතක වෙලා යන තරමටම ආදරය දෙන්න පුළුවන් කෙනෙක්ව සොයාගන්න කියන්නේ අමාරු වැඩක් ඔව් මං හිතන්නේ මේ ලෝකේ අමාරුයි කියලා දෙයක් නැහැ නේද දෙයක් නැහැ නේද අපි උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ ඒ උත්සාහය මත තමයි හැම දෙයක්ම සාර්ථකත්වයට කරා ගමන් කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ වගේ ගොඩක් උත්සාහ කරන අය කොච්චර ඉන්නවද නේද ඔව් ඉතින් මේ චිත්‍රපටයේ ආජාසනම් මధుර චාන්දනි මෙහම් මම ආවා මේ මధుර චාන්දනි කියලා කියන්නේ ලස්සන සඳ කියන එක සඳ කියන එක ඔව් සුන්දර මధుර යාමය ඔව් මధుර යාමය ඒ හඳේ රාත්‍රී කාලයේදී ලැබෙන ආලෝකයත් හඳ වගේම ඇත්තටම සුන්දරයි ඉතින් සුන්දරත්වයේ විඳින්නෙන්න කියලා තමයි ආරාධනා කරන්නේ ඒ නිසා තමයි කිව්වේ අර මේ රැය ඇවිදින්ලා මේ අඳුරු නුඹේ ජීවිතයට පහනක් දැල්ලුවාසේ ආලෝකයක් වන්න කියලා කියන්නේ චිත්‍රපටයේ වෙන්නේ මේකේ චෝරි චෝරි 1956 තමයි තිරගතුනේ ඔව් ලතා මංගිෂ්කර් මන්නා දෙයි තමයි ගීත ගායනා කරන්නේ හ්ම් පස්සේ රංගනින් ඉන්නවා රාජ් කපූර් සහ නාගේස් කියන දෙදෙනා ගීත රචනා කළා තියෙන නම් හස්රත් ජයපුරේ ඒ වගේම මේකට ලස්සනම ලස්සන අලංකාර සංගීතය සපයලා තියෙන්නේ සංකර් ජයක්‍රිෂ්ණන් අපි අහමු මෙන්න මේ ගීතය
අපි ඔබ එකතුලා ඉන්න වෙලාව මතක් කරනම් වෙලාව සවස 4:00 9:09 අපිට කතා කරන්න පුළුවන් 0112 558 කියන වගේම දුරකථන අංකේ වගේම අපේ ඇප් එක තියෙනවා කවුරුත් දන්න අපේ ඇප් එක සියාර ශ්‍රී ලංකා කියලා සර්ච් කරොත් මොබයිල් ෆෝන් එකෙන් අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපි සමහර වෙලාවට කියනවනේ මිනිස්සු ගොඩක් පොහසත් කියලා සමහර වෙලාවට නේ ගොඩක් කලකට මිනිස්සු හිතාගෙන ඉන්න පොහසත් කියලා ඉන්න හැම ඔව් පොහසත් කියලා කරන්නේ මුදල් අපි පොහසත් කියලා මේ තීරණය කරන්නේ මුදල් මත නෙවෙයිනේ සරල බව ආදරය දයනුකම්පාව මිත්‍රත්වය සාරධර්ම පවුල අපි මේ ජීවිතේ ඔන්නම තමයි පොහසත් වෙන්න ඕන එහෙම නැතුව මිල මුදල් වලින් පොහසත් වීමේ ඇති කිසිම ප්‍රයෝජනයක් නැහැ ඔව් එනිසා මේ දේවල් අපි ළඟා කරගත්තු ජීවිතේ හැමදාම සතුටයි සුන්දරයි අපි දිනු ඉතින් ගීතයක් තියෙනවා ඒ ගීතේ ජීවන් කා යෙහී හේ දස්තුල් මේක මාගේ ජීවන පුරුද්දයි කියලා කියන එක කි. හා ඉතින් ඒ ජීවන පුරුද්දර මම මේ උපමාවක් කියන සරල බව මිත්‍රත්වය සාරධර්ම පවුල මේ කියන ඔක්කොම දස්තුල් කියලා කියන්නේ පුරුද්දක් බවට පත් කර ගන්නට ඕන මේ වගේ උතුම් ගුණධර්මනේ. ඔව් ඒවා තියෙනකොට ලස්සනයි ජීවිතේ. අපි මතු පිටින් පේනවට වැඩිය ජීවිතේ ලස්සනයි. අපිව ලස්සනට පේනවා එතකොට. පේනවා එතකොට. ඉතින් කොහොමද ගීතය? ලස්සනයි. තාම ලස්සනයි. මේ ගීතයත් ඒ වගේම තමයි. ඔව්. කොයි ජබ රාතන පායි. ඔව්. දෙයක් කියන්න ඕනේ. මොකද මේ අපි පැරණි ගීත අරගත්තේ නැවතත් මා ආවර්ජනය කරන්න. ආවර්ජනය කරන්න. අපි මේ වැතර ප්‍රචාරය කරා. ප්‍රචාරය කරා. බොහෝ දිනාගේ ඉල්ලීම මත තමයි නැවතත් අපි අද තොරගත්තේ. මේ ගීත මහන් ආසයි කියලා කියපු නිසා තමයි අපි යාලට මේ අවස්ථාව ලබා දෙන්නේ. ඔව්. ඒ නිසා අද මේ වෙලාවේ තොරගත්තේ ඊළඟ ගීතේ තමයි කොයි ජබ රාතන පායි මෙරේ සංග ආයේ. කියන ගීතය දෙදෙනෙකුට යා යුතු මාර්ගය සොයා ගැනීමට නොහැකි වුහොත් ඔහුගේ ගමනට ආලෝකයක් වෙන්න කියලා කියනවා. කියන්නේ යම මාර්ගය හොයාගෙන යන්න බැරි නම් කියන්නේ මාර්ගය වැරදුනොත් එයාට උදව් කරන්න. එයාට උදව්වක් කරන්න. ඒක තමයි යාලුකම කියලා කියන්නේ ආදරය කියලා කියන්නේ. යාලුකම ආදරය දෙකම ඒකයි කෙනෙකුට ඒ වගේ උදව්වක් කිරීම. ඉතින් ඒක තමයි කියන්නේ ජීවන් කා යෙහි හේ දස්තුර්. ඒක මගේ ජීවන පුරුද්දක්. හොඳ පුරුද්දක්. මේක කියන්නේ චිත්‍රපටියේ ඉන්න මෙරේ දෝස්ති. චිත්‍රපටිය. දෝස්ති කියන්නේ චිත්‍රපටෙන් දෝස්ති තමයි කියන්නේ. දෝස්ති කියන්නේ යාළුවට. යාළුවා තමයි මේ කියන්නේ. යාළුවාට කොහොමද සලකන්න ඕන කියන එක. උණුවන හදවතක් තියෙන්නේ ලොකු දුර්වලකමක් වුණාට දැන් උණුවන හදවතක් තියෙනවා කියලා කියන්නේ ලොකු දුර්වලකමක් කියලානේ කියන්නේ. ගොඩක් අය ප්‍රයෝජන ගන්න හදන දෙයක්. නමුත් ඒක ගජමුතු වගේ හැමෝටම පිටින්නේ නැහැ. හා. දැන් ගජමුතුත් එහෙමනේ නේද? ගජමුතු ඔක්කොටම අතටම නැහැ නේ. නෑ. බොහොම කලාතුරකින්. ඔව්. 1000න් එකකට වගේ තියෙන්නේ නේද? ඒ නිසා නම්බුකාරකම තියෙන්නේ ලෝකෙට පේන්න නඩත්තු කරන ප්‍රතිරූපය තුල නෙමෙයි හිතට එකඟව රැක ගන්නා වූ ප්‍රතිපත්තිය මතයි කියනවා. නේද? ලස්සනයි නේද? ඉතින් ඒක ගොඩක් වෙනකට මේ අපිට ලැබෙන දේවල් තමයි මේ. නේ? අපි මේ දේවල් තමයි ඔබට දෙන්නේ. ඒ නිසා බලන්න ඔබත් භුක්ති විඳින්න ඒවා. ගීත ගායනා කරනවා මොහම්මඩ් රෆි. ඔව්. පද රචනා කරලා තියෙන්නේ මජ්රූ සුල්තාන්පුර්. ඒ වගේම සංගීතය සපයනවා ලක්ෂ්මීකාන්ත්. ප්‍යාරෙලා. 1964 තමයි මේ චිත්‍රපටය ඉතිරගත වෙන්නේ. ඔව්. mere dosti. මගේ ගීතය. dosti mera pyar. meri dosti mera pyar. koi jab raah na paaye mere sang aaye ke pag pag deep jalaye
काहे ठोकर खाए मेरे संग आए के पग पग दीप जलाए मेरी दोस्ती मेरा प्यार मेरी दोस्ती मेरा नैन चुराए मेरे संग आए के पग पग दीप जलाए मेरी दोस्ती मेरा प्यार मेरी दोस्ती मेरा जब राह न पाए मेरे संग आए के पग पग दीप जलाए मेरी दोस्ती मेरा प्यार मेरी दोस्ती मेरा ගීතයක සැබෑ අරුත අරගෙන තමයි අපි භාරත ගී හැන්දෑවත් එක්ක හැමදාම එකතු වෙන්නේ. ඉතාම ලස්සන මිහිරි ගීතත් අරගෙන. සැබෑ අරුත අරගෙන එනවා කිව්වහම දැන් කියන්නේ මේ ගීතෙන් දෙන අරුත තුලින් ජීවිතය අර්ථවත් කරගන්න කියන එක. ජීවිතේ යමක් ගන්නයි අපි කියන්නේ. කියන්නේ. නැතු මේ ගීතේ අරුත ලස්සනයි නේ මේමයි කියලා වැඩක් නැහැ. අර්ධය තමයි වෙන්න ඕනේ. ඔව්. ඔබ කැමති ලස්සන ලස්සන ගීත තියෙනවනේ ඒ නිසා අපිට කතා කරලා කියන්න 0112515588 කියන දුරකථන අංකයට ඔබට ආස කරන ප්‍රිය කරන ලස්සන පැරණි ගීත තියෙනවනම් අපිට කියන්න පියව ඔබ වෙනුවෙන් මොකද ගී සතියත් අපිට ගොඩ දෙනෙක් කතා කළා ඒ ඉල්ලපු ගීත තමයි අපි මේ සතිය දෙන්නේ කලින් වාදනය කරපු ගීතක් තියෙනවා ආචාර කරපු ගීත ඔව් ඒක නේ කොච්චර වාදනය කරත් කොච්චර හෙවත් එපා වෙන්නේ ඒවම ඉල්ලන්නේ ඒවමයි ඒ නිසාම අපි යන්නේ ඒ අවස්ථාව ලබා දෙන්න ඔව් ඊළඟ ගීතේ රැමුද සෝනා කිතනා සෝනා හේ සෝනා කිතනා සෝනා සෝනා ඔව් මේ දසර ටිකක් ගණන්නේ නේ ගණන් නේ සාමාන්‍යයෙන් ගණක් සාමාන්‍යයෙන් සමහර විට සෝනා කියවම හරි කැමතියි නේ ඔව් ඒ කියන්නේ සෝනා කියන ඇත්තම හින්දියෙන් සෝනා කියන එක නිදනවා කියන එකටත් කියනවා දැන් රත්තරන් කියන දැන් මෙතන අදහස රත්තරන් කියන එක අදහස තියෙන්නේ රත්තරන් කියන එක
කොච්චරද වටිනාකම සෝනේ ජේසා තේරමන් හරියට රත්තරන් වගේ නුඹේ හදවතත් රත්තරන් හදවතක් තියෙනවා හරිම දුර්ලභයි කියනවනේ ඒට හේතුව රත්තරන් නිසාම නෙමෙයි හදවත රත්තරන් නිසා නෙමෙයි ඔවුන්ගේ සිතුවිලි අදහස් වගේම ගති පැවතුම්ද රත්තරන් වගේ නිසා හැමපස්සෙම හොඳ වෙන්න ඕන රත්තරන් ගැන හොඳ වෙන්න ඕන දකින දකින හැමෝම ආදරය කළත් දකින දකින හැමෝටම ආදරය කරන්න බෑනේ නේද ආදරය කැති වෙන්නේ උඟාක්ම හදවත සමීප වුණු කෙනෙක්ට මිසක් දකින දකින ඇයට නෙමෙයි නෙමෙයි ඒ මොනවත් වැරදි ඔව් ඉතින් ඔක තේරුම් අරගෙන ඔබ ජීවත් වෙනා වගේම හදවතට සමීප කරගන්න නේද හැබැයි ගොඩක්ම සංවේදීව ඔබ හඳුනාගත්ත කෙනෙක්ට පමණක් ඔබ ආදරය කරන්න ඒ ආදරේ ලස්සන වෙයි ගීතේ චිත්‍රපටිය වෙලා තියෙනවා හීරෝ නම්බර් 1 නම්බර් 1 ඔව් නම්බර් 1 ගියේ මේ චිත්‍රපටියක් 1997 තමයි මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ මේ ගීතේ මේ පසුම් රංගනින් අර කියන ගීතය ගත්තාම කියන්නේ දැන් කාන්තාව කියන්නේ ගොඩක් අර වශී කරගන්න සුළු ස්වභාවයෙන් යුක්ත චරිත කියනවනේ ඔව් නේද පිරිමිත් එහෙම ඉන්නවා නැතුව නෙවෙයි නැතුව එක පැත්තකට විතර අපි ඇඟිලි දික් කරන්න ඕද නෑ නේද ඔව් තාත්තා අපිට මොනවද කියන්නේ කාන්තාව වහන්නේ ඔව් ඊට පස්සේ අපිට බණි අපිට බණි දන්නේ නෑ මෙතන තියෙනම අර ප්‍රසීම් රංගනේ ගැන මම කියන්නේ ඒ ගීතයට අදාළව මෙයා නිතරම බලන්නේ ප්‍රේමියාගේ ආකර්ෂණය ගන්න ඒ ආකර්ෂණය කොහොම හරි ගන්නවා ඒක තමයි දක්ෂතාවය කියන්නේ गोविंद सह करिश्मा कपूर गायना करने उदित नारायण सह पूर्णिमा संगीत सप्याने आनंद मिलेल
පාසල අහන රේඩියෝ FM 97.9 CRI ශ්‍රී ලංකා CRI ශ්‍රී ලංකා සමහත්මිය කතා කළා පන්නපිටිය ඉඳන් ඒ වගේම පාන්තුරේ කීර්ති මහත්මයා කතා කළා වයිකොට දෙනෙක් අපිට කතා කළා ගීත ලස්සනයි සහ ගීත ඉල්ලලා ඉතින් අපි ඇයට ගොඩක් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා ඔබ මේ ගීත අහලා රස විඳපු නිසා තමයි මේ රස විඳීම අපිත් සමග බෙදා ගැනීමක් හැටියට තමයි අපිට ඒක මතක් කරේ නේද ඉතින් ඒ නිසා අපි බොහොමත්ම ස්තුති ඔබ දෙපළට සහ අනිත් කතා කරපු සියලු දෙනාටම ඔව් අපේ මුලින්ම කිව්වනේ අපි අර ජීවිතේට පොඩි අදහස් ටික සමහර වෙලාවට පසුතැවෙන්න වෙන්න වෙන අවස්ථා තියෙනවනේ ඒ කියන්නේ ගෙවා ආදුර හැරි බැලුවාම සමහර සමහරුන්ට ජීවිතේ පසුතැවෙන්න වෙන්න දෙයක් නැහැ සතුටක් තියෙනවා ඔව් ගත තීරණ වින්ද සැප දුක සමබරයි අඩුයි වැඩිත් නැහැ හැම කෙනාගේම ජීවිත නෙවෙයිනේ බොහෝ අයගේ ජීවිත ඒ වගේම තමයි හෙටක් වෙනුවෙන් අද මැරීගෙන තැවි තැවි ඉඳලා පළක් නැහැ කියලා ඉන්න අයත් ඉන්නවනේ එහෙම ඉන්න අයත් හිතේ නිදහස සතුට සැනසුම තරම් කිසිවක් වටින්නේ නැහනේ නේ ඉතින් මේ දේවල් අපි බලන්න ඕන මේවත් එක කොහොමද අපිට ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් කියලා ඔව් ඒ වුණාම අර සුන්දරත්වය සහ විඳින්නත්වය කියන එක තියෙනවා ජීවිතය සුන්දරත්වය සහ ජීවිතේ විඳින්න පුළුවන්කම තියෙනවා ඒක මේ ඔය කරුණට කියන්නට හේතුව මොකද ඔබ වෙනුවෙන් අපි ඊළඟට තෝරගත්ත ගීතයක් ටිකක් ඒ හා සමානයි මේක අහලා තියෙනවත් නැහැ රැඳවල් මල් හැඟුම් සිරිපාන මනරම් සිහිනකි මට පේන මටත් පේනවා නිකන් මගේ සිහිනයක් ඔය ඇත්තම ලස්සන ගීතයක් නේද අපේ එච්.ආර්. ජෝත්පාල මහත්මයා විසින් ගායනා කරපු ඔව් මේ හින්දි ගීතේ තනුවට තමයි මේ ගීතයක් නිර්මාණය කරලා තියෙන්නේ හ්ම් जिंदगी एक सफर है सुहाना किया नहीं दिगी थे आप ये बोलते सुधा नाम करे एक चित्रपट है उन्हें अंसात अंदास 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 किया चित्रपट है इतना समझ से हत्या के तमाम चित्रपट कर रहा था वैन्यू हत्या के किया ने मांगी था ने मेलो के टाइम इल्लत नहीं तो नहीं तो वो दिखिया दंड किशोर कुमार की हनीन तमाम गीते वर्णवत्तुने එවගේම රචනා කරලා තියෙන්නේ හස්රත් ජයපුරේ සංගීතය සපයනවා ජය ශංකර් ජයකෘෂ්ණ මේ ගීතයේ පසුව රංගනින් ඉන්නේ හේමමාලනී රාජේෂ් කන්නා සතුටු වෙන ජීවිතයේ කුමන විදියක ගමනක් වෙයිද කියා අපි දන්නේ නැති නිසා මේ ගීතෙන් කියනවා සුබවාදීව නිතරම හිතන්න පුරුදු වෙන්න
एक सफर है सुहाना में एक नवा टेंपल आप पमना है एक सफर है सुहाना दीदी ने कहिए का के ना अत्तटम हितनवा नाम ओन ए कैसे हो रखे गने उत्साह करनवा ඒ දෙදෙනාව කොහොමද රැකගන්න උත්සාහ කරනවා මොනතරම් තත්ත්වය මොනතරම් අපහසු වුණත් කියන්නේ එකට හිතනවා නම් එකට ගැලපෙනවා නම් එකට අදහස් ගැලපෙනවා නම් ඒ දෙන්නා මොන විදියකින් හරි ඒ දේ උත්සාහ උත්සාහ කරනවා ඒක තමයි යම්කි සැබෑ තත්ත්වය Sri Lanka.
බුද්ධ සාහිත්‍යේන උපමා කතා බුද්ධ චරිතය වටා කිතුණු පරමාදර්ශී කතා පුවත්ය අතිශෝක්තියෙන් තොරය ත්‍රිපිටක සාහිත්‍යේන එකී උපමා කතා සතිපතාම ඔබ වෙත ගෙනෙන අඩවුරාව බුදු සිරිතේ උපමා කතා ත්‍රිපිටක සාහිත්‍යයෙන් ගිහිදේශක එල්.ආර්. ආර්යනන්ද මහතාගේ ඉදිරිපත් කිරීමෙන් සෑම ඉරුදිනකම සවස් පහට මෝටම් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඉරිදා හවස 3ට පුංචි ඔබ වෙනුවෙන් මේ පුංචි අපේ පුංචි පය. පියර ගුවන් පිටින්නේ නෑ පුංචි දෙසින්. සබේ සනහද. ශ්‍රී ලංකා භාර්තගී හැන්දෑවෙන් අවසාන ගීතයටත් අපි ලංවෙලා ඉන්න. දුකයි මේ වෙලාවේදී ඔබතහල යන්න. නමුත් අපිට ලැබිච්ච කාල වෙනව අනුව තව එක ගීතයක් ඔබට දෙන්න තියෙනවා. ඒ ගීතයත් මං හිතනවා ඔබ අහන්නට ඇති කියලා. මේ චිත්‍රපටය චල්තේ චල්තේ කියන චිත්‍රපටයෙන් තමයි මේ ගීතය අපි අරගන්නේ. ලස්සනයි අත්‍ර මේ ගීතය. ගීතය වගේ ම ගීතෙන් කියන දේ ඉතාම අපූරුයි. පුදුමයි ඔබ සාදර මේ සංසාරය. බොහොම ලස්සන අර්ථයක් තියෙනවා. ඔබගෙන මා උමුත්වෙන් ඉන්න බව පවසනවා ඔවුන් කියන්නේ ලෝකයා පවසන්නේ. ඔබ පවසන රහස කුමක්ද? මොනවාද මොමුණන්නේ ඔබගේ ඇස්වලින්? නොබ පුදුම මැවුම්කාරයෙක් බව මට හැඟෙනවා, තේරෙනවා. මේක දැන් මෙහෙම කිව්වහම හිතේ දැන් කෙනෙකුට උපමා කරගෙන කියනවා කියලා. එහෙම නෙමෙයි. මේක ඇත්තටම අර ස්වභාව සෞන්දර්යයත් එක්ක විඳින්න තියෙන එක කොටසක් මේ ගීතෙන් කියවෙනවා. සමහර වෙලාවට අපි මෙහෙම හිතනවානේ, දැන් අත දෙන්න ඕනේ හිත පරිස්සම් කරන කෙනෙක්ට කියනවානේ. අත දෙන්න ඕනේ හිත පරිස්සම් කරන කෙනෙකුට, ආදරෙන් බලා ගන්න කෙනෙකුට. ඔව්, එහෙම බලා ගන්න අයට තමයි එහෙම කරන්න ඕන. නැතුව ඉතින් වැඩක් නැහැ. මේකනේ සත්‍ය වෙන්නේ නේද? ඔව්. නමක් නැති නිමක් නැති ආත්මාර්ථකාමී බැඳීම ලස්සනයි කියන ඒ වගේම. නමක් නැති නිමක් නැති ආත්මාර්ථකාමී බැඳීම. බැඳීම තුළ පරාර්ථකාමීත්වයක් නැහැ නේ. ඔව්. කොතනදී මොන දෙයට බැඳුණත් මොන දේ ගැන අපි එකතු කරගත්තත් එතන තියෙන්නේ ආත්මාර්ථකාමී බැඳීමක්. පරාර්ථකාමී බැඳීමක් තිබුණේ ගොඩක් කලාවට අපි දන්න තරමින් අපේ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේට පමණයි. ඉතින් ඔය ලස්සනම අර්ථය මේ ගීතයෙන් ගත්තා. හැබැයි මතුපිටින් පෙනෙන දේ නෙමේ, මතුපිටින් පෙනෙන පසුබිම් රංගනේ නෙමේ මේ ගීතයේ අර්ථය. ගත්තොත් එම් පොඩ්ඩක් අර ටෙම්පෝ, හයි ටෙම්පෝ, එහෙම වේග රිද්ම ගීතයක්.
ඒ වුණාට ගීතේ අර්ථය නම් හරිම ලස්සනයි මම හරිම කැමති ගීතයක් මොකද ගීතේ අර්ථයත් එක්ක ගත්තාම සුන්දරත්වෙ විඳින්න පුළුවන් අපූර්වත්වෙ විඳින්න පුළුවන් ගීතයක් චිත්‍රපටයේ චල්ටි චල්ටි ගායනා කරනවා අභිජීත් සමග අල්කායක් අල්කායක් නේ ගායනා කරන්නේ ගීත රචනා කළ තියෙනවා ජාවිත් අක්තර් ඒ වගේම මේ සොර සප්තකයේ මේ ගීතය එකතු කරලා තියෙන්නේ ජාතින් පණ්ඩිත් ඒ වගේම ලලිත් පණ්ඩිත් කියන සහෝදරයෝ ඔව් නපුලෝ වෙන්න පුළුවන් ශාරුක් ඛාන් සහ රාණි මුඛර්ජී තමයි ලස්සනට රඟන්නේ මේ ගීතේ ශාරුක් ඛාන් ගුවා මට මතක් වුණේ ශාරුක් ඛාන් ඉපදිලා තියෙන අවුරුදු දන්නවද කියනවල 1965 නොවැම්බර් 2 අම්මතර පන්දියට කල් තියෙනවා තව කල් තියෙනවා නම් අපි ලෑස්ති වෙමු නේද බර්ත්ඩේ සමරන්න ඔව් ඒ වගේම අඩි 5යි අඟල් 8ක් උසයි මම්බලි මට වඩා උසද කියලා නෑ ඒ කියන්නේ ඔබ ඊට වැඩිය උසයි ඔව් ඉතින් ඒ වගේම දේහ ලක්ෂණ වගේම මම හිතනවා චරිත ලක්ෂණත් ඒ විදියෙන් වෙන්න ඕනේ අපි දන්නවා ඉන්දියන් බාර්ත සිනමාව ගත්තාම සිනමාව ඔව් කින් ඛාන් නමින් තමයි ශාරුක් ඛාන් හඳුන්වන්නේ ගීතය අහමු නේද අපි ගීතය අහමු සමුගන්නත් අවසරයි සමුගන්න බෑ වගේ නමුත් අපිට යන්න සිද්ධ වෙනවා සමුගන්න සිද්ධ වෙනවා ලබන සතියේත් අපි මේ වෙලාවම හමු වෙන අදහසින් ඉතාමත් මාදරෙන් ඔබෙන් සමුගන්නවා නැවතත් ලස්සන ලස්සන ගීත ටිකකුත් අරගෙන එන්න කාලය ඉතුරු කරගෙන එහෙනම් මේ ගීතය සමගම හැමෝටම ආදරෙන් මම සමුගන්නවා මම රසික අධිකාරි මම අමිත් සරහම්දරු चमन होश उड़ा